පොදු ප්‍රවාහන සේවය 100%ක් ආරක්ෂාකාරී නැහැ කියන එක අපිට කියන්න වෙනවා. මොකද පොදු ප්‍රවාහන අපි නැවත සක්‍රිය කෙරුවත් තර්ජනය එලෙසම පවතිනවා. අත්ත වශයෙන් මේ කාලවකවානුව තුළ තර්ජනය ටිකක් වැඩි වෙලක් තියෙනවා තිබුණු තත්ත්වයට වැඩිය. ඒ නිසා ආරක්ෂා වීම මගියා විසින් කළ යුතුයි. ඒ වගේම අපි මේ බස් හිමියන්ටත් ඉතාම පැහැදිලිව නීති රීති මාලාවක් පනවලා තියෙනවා මේව අනුගමනය කරන්න කියන කාරණා. ඉතින් ඒ අනුව බොහෝමයක් අය නීති රීති අනුගමනය කරන අතරේ සුළු ප්‍රමාණයක් ඒ නීති කඩනවා. විශේෂයෙන් පොලිසිය බාරව ඉන්න නිසා පෞද්ගලික කාලෙ මෙහෙයුම් ක්‍රියාත්මක කරන්න වුණා මේ අත්අඩංගුවට අරගෙන උසාවි ඉදිරිපත් කරා. ඒ වගේම ඊයේ දිනේ ජනාධිපතිතුමා විසින් යම් තීන්දුවක් අරගෙන චක්‍රලේඛයක් නිකුත් වුණා මුර ක්‍රමයට වැඩ කිරීමට අවසර දීලා ඒ වගේම වැඩ කරන පැය ගාන 7ට අඩු කරලා. එතකොට 8 සිට 10 දක්වා සේවයට වාර්තා කරන්න එකෙන් අවසර දීලා තියෙනවා. පැය 8ක් නෙමෙයි පැය 7ක් තමයි රජයේ සේවකයෝ වැඩ කළ යුත්තේ. අපි විශ්වාස කරනවා පෞද්ගලික අංශෙත් මෙවැනි ක්‍රියාමාර්ගයක් අනුගමනය කෙරුවොත් හොඳයි කියන කාරණේ. මොකද අපි දකිනවා දුම්රියවල බස් රථවල තදබදයක් පවතින්නේ මේ පීක් අවර්ස්. රාජකාරියට යන වෙලාවල් වලදී තමයි මේ තදබදය පවතින්නේ. එතකොට අපි සියලුම දෙනාට එක වෙලාවකට වැඩට එන්න කියලා ඒකට කොච්චර රථ සපයන්න හැදුවත් නීති දාන්න හැදුවත් ඒක ප්‍රායෝගික නැහැ. ඒ නිසා තමයි මං හිතන්නේ ඊයේ තීන්දුව අරගෙන තියෙන්නේ. ඒ නිසා විශේෂයෙන් ඒ කියන අවතීන්දුව අනුව 10ට කෙනෙක් වැඩට ආවත් එයාටත් 6 වෙනකොට නිදහස් වීමේ හැකියාව තියෙනවා. පැය 7 දක්වා අඩු වෙන නිසා රාජකාරී කළ යුතු වේලාව. ඉතින් මෙන්න මේ හරහා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ මේ පීක් අවර්ස් වල තියෙන බස් රථ ඒ වගේම දුම්රිය අපි 8 සිට නැත්නම් 7 සිට 11 විතර වෙනතෙක් ෂටල් කරන්න බලාපොරොත්තු. ඒ මාර්ගවලම ඉහළ පහළ ධාවනය කරන්න බලාපොරොත්තු වෙනවා දුම්රියත් බස් රථත්. සඳුදා දිනේ සිට තමයි අපි මේ නව ධාවන ක්‍රමේ ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි විශ්වාස කරනවා මේ හරහා අපිට තදබදේ යම් ප්‍රමාණයකට අඩු කරන්න හැකියාව ලැබේ.